ಗೆರಾಗಿ ಮನ ತಲಮೇದು ವಿವಿಧರು ಅದವತ ಬರೆದು ಎಮ್ಮ ವಿತ ಪವಸನ್ನು ಮೂವಿನ್ ಹೋಬೆ ಪುತ್ತನ್ ಸರಣನ್ ಕಚ್ಚಾಮಿ ಶ್ರೀ You have chosen to take forward to the grand finale, the powerhouse Amelia. The powerhouse of Coach Rynie's team. Wow. Hari ne. ගොඩක් හොඳින් ඉන්නවනේ සතුටින් නේ ඉන්නේ මේ දවස්වල. ඔව් ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඒ සතුටට හේතුව ගොඩක් ෆෑන්ස්ලා මට කෝල් දීලා එතකොට ඒගොල්ලන්ගේ වල වලටත් එනවා ඒක සතුටුයි. මට වඩා ගිෆ්ට්ස් දෙනවා මගේ ස්කූල් එකේ මගේ රිලේෂන්ස් හැමෝම සර්ප්‍රයිස් පාටිස් දානවා. සෝ ඒකට සතුටින් මම. දැන් ඔයා ඉන්නේ කී වසරද? I'm a grade 9. Grade 9 in. හරි. දැන් එතකොට මේ ස්කූල් එකේ ඔයාට මේ දවස්වල මොනවා වගේ කට්ටිය කොහොමද ඔයාට කතා කරන්නේ? ඔයා කොහොමද පිළිගන්නේ? ඔයා සර්ප්‍රයිස් කරා. ඒ විස්තර ටික අපිට කියන්න කොහොමද ස්කූල් එකට ගියාට පස්සේ උනේ? නම් වොයිස් ටීම්ස් දැන් කොරෝනා හින්දා ස්කූල් ගියේ නෑ. හැබැයි දැන් වොයිස් ටීම්ස් ඉවරලා ගියා ස්කූල්. ඊට පස්සේ මම ඇත්තටම හිතන් හිටියේ නෑ මට සර්ප්‍රයිස් දෙයි කියලා ඒගොල්ලන්. මම ගේට් එකෙන් ඇතුළට ගියාම ඒගොල්ලන් කිව්වා Okay, gahala flowers deala, mata trophy deala, mukal loku surprise tak kara. Ekrat na godak satutu na, nagar magay aluo, egan godak happy, magay madam teachers la, hemomar godak happy. Mukada mama grand finale first day kamma ape katta. Then family ke katte ke inti ne pratichara kohumda, apki emu family ke kauru de inne kohumda egolange pratichara. මට මල්ලි නංගි කෙනෙකුත් ඉන්නවා මම ඩැඩි මගේ මල්ලිගේ නම හිරුන් ujjasuriya මගේ නංගිගේ නම ඉන්නවනේ හරි මගේ නංගිගේ නම එමා ujjasuriya යා 3 years old මගේ මල්ලි 7 years old දැන් මම ස්කූල් යනවා මගේ ඩැඩි රුක්මාල් ujjasuriyaගේ නම ඩඩා වැඩිපුරම එයාට ජොබ්ස් තුනක් තියෙනවා කරන්න. එකක් තමයි ඩැඩි බිස්නස්මන් කෙනෙක්. අනිත් එක තමයි ඩඩා මගේ ඩැඩි මගේ මිස්සියා තමයි අරි පාලගුරුන් වහන්සේ. ඒකට තාම પરම්පරා ගෙනන කෝලම් පහත රට මාස් ඒවා. ඒකට ඩැඩි සාම්ප්‍රදායික කෝලම් කරුවෝ. ඩැඩි තමයි දැන් ඒ પરම්පරා ගෙනන ජෙනරේෂන් එක ගෙනන ඩැඩි දැන් යන හත්වෙනි પરම්පරාව. මගේ මමි ඉස්සර බියුටිෂන් කෙනෙක්. දැන් හවුස් වයිෆ් කෙනෙක්. නංගි හින්දා. චංචල දැසේ මායා ඉස්සරවාගේ පාලා ඉන්නට ආයේ මහා ආදරේ දීලා මල්වක සිනහාගෙන මුදු හාදු වැහෙන නින්දදී සනසාලා හීන සාදනා ඒ වගේ මා දැතේ ආවෙලා සිතේ Eito payala. Onna vi okkoma daannuna. හරි ඔන්න මේ ඉන්න කෙනෙක් කතා කරන්න. අපි අත් එක්ක කතා කරන්න යන්නේ දැන් මේ තමයි මේ රයිනිගේ චූටි කාලේ. දැන් රයිනිගේ මේ කෝච් කෙනෙක් වුණාට පස්සේ රයිනි කොහොමද කියලා අපි අහමු. Hi Rynie. Hi. කොහොමද? ගොඩක් හොඳින් ඉන්නවා කොහොමද ඔයගොල්ලන්ට අපිත් ගොඩාක් හොඳින් ඉන්නවා ඔන්න මේ ඇවිල්ලා ඉන්නවා අද ඇමීලියා මොකද හිතෙන්නේ ගොඩක් ආඩම්බරයි සන්තෝසයි හරි දැන් මේ අපිට කියන්න දැන් මුලින්ම ටර්න් වෙන්නේ ඔයා විතරයි ඊට පස්සේ මේ බොයිස් ටීන්ස් වල වැඩියෙන්ම කතා බහට ලක් වෙන චරිතයක් බවට ඇමීලියාව පත් වෙනවා කොහොමද ඔයා එහෙම කරේ මම මුකුත් කරේ නෑ ඒක ඇමීලියාට තිබ්බ ඕමනාවට සහායාගේ කැපවීම උඩ තමයි දේවල් ඔක්කොම වෙන්නේ මට කෝච් කෙනෙක් හැටියට යාට දේවල් කියන්න උගන්වන්න සහ මට මඟ පෙන්වන්න පුළුවන් හැබැයි ඒකේ ඒ දිගට යනවද මං කියන දේ අහනවද කෝච් විශ්වාස කරනවද කියන එක ඇමීලියා ගත්තේ. ඉතින් මං හිතන්නේ ඇමීලියා මං කියපු 99.9%ක්ම ගත්තා, බාර ගත්තා සහ එයා ඒ විදිහටම කරුවා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි ඔය තියෙන්නේ. ඇමීලියා සමනින් ඔය මේ ප්‍රැක්ටිස් කරන්න හැමෙද්දී සමනින් කොයි වගේ ළමෙක්ද? දඟයිද නැත්නම් හරි නිවිච්ච ළමෙක්ද? දෙකට මැද්දෙන්. එයා දඟයි. ඒ වුණාට එයා වැඩ කරනකොට එයා වැඩ කරනවා. හරි. එතකොට මේ අපිට කියන්න රයිනි දැන් මේ ඇමීලියාගේ ඔයා දැකලා තියෙන ඉතාමත් මේ හොඳ ගතිගුණේ ඔයා කියන විදිහට මේ ඇවිල්ලා වෙලාවට හොඳට මේ මහන්සිලා ප්‍රැක්ටිස් කරනවානේ. දැන් ටිකක් හදාගන්න බැරි පොඩ්ඩක් දඟ නරක ගතියක් වගේ එකක් තිබ්බනම් ඒ මොකද්ද? තිබ්බනම් මොකක්ද? ඇත්තටම මේ ඇමීලියාගේ මම නරක ගතිගුණයක් දැක්කේ නෑ. ඇත්තටම බොරු නෙවෙයි. මගේ ටීම් එකේ හිටපු 32ම මන් දන්නේ මං හරි වාසනාවන්තයි. මගේ ටීම් එකේ හිටපු 32ම හරිම හොඳයි. ඒ කියන්නේ මට එක චූටි බබෙක් හිටියා. එයා ටිකක් කියන්නේ උත්තර දෙනවා හැම මදි. ඒක විතරයි මම අඩුපාඩුවකට දැක්කේ මගේ ටීම් එක ඇතුලේ. දැන් ඔයා මේ සින් කරන්න දේවල් කියලා දෙද්දී තව මෙයා දිනු කරගන්න ඕනේ මෙන්න මේ දේවල් කියලා වට හිතෙන්නේ නැතිනේ. ඒ මොනවාද කියලා? මට ඇමීලියාගේ පළවෙනි සැරේ කියන්නේ බ්ලයින්ඩ් එකේ මම හරිනකොට මම ටිකක් කලින් හරින නිසා මට ඇමීලියාගේ පර්ෆෝමන්ස් පොඩ්ඩක් බලන්න පුළුවන් වුණා. මම ඇමීලියාගේ එදා බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙන් මම තේරුම් ගත්තා ඇමීලියාට වෙන කිසිම බෑග්ග්‍රවුන්ඩ් මොකුත් ඕනේ නැහැ. ඇමීලියා හරි වේටඩ් කැරක්ටර් එකක්. එයාට ස්ටේජ් එක තනියෙන් එයාට ෆීල් කරන්න පුළුවන් තනි කෙනෙක් හැටියට. ඉතින් එයාට තව ස්ටේජ් එක පරිහරණය කරන්න පොඩ්ඩක් තව උගන්වන්න ඕනේ. ඉතින් අනිත් දේවල් හිතන්නේ ඒ කියන්නේ සින් කර ඉන්න ඇති. බට් ඒ කියන්නේ මම කියන්නේ අපි ට්‍රේන් කරගෙන යද්දි තමයි අනිත් පොඩි දේවල් එළියට එන්නේ. බට් ඒ තමයි මම මේන් හිතපු දේවල් දෙක තුන. හරි. ඔන්න ඇමීලියා දැන් ඔයාගේ කෝච් ඉන්න ඕන මොනවද කියන්න තියෙන කෝච් ගැන? ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා කෝච් මගේ හැරපු එක, ටර්න් කරපු එක. තා කෝච් ඉන්න තමයි මම මෙච්චර ඩෙවලොප් වුනේ. මගේ කෝච් තමයි මම කොහොමයි උඩට ගත්ත මගේ ගොඩක් අඩුපාඩු හදලා. ඒක නම් ගොඩාක් සතුටුයි කෝච් රයිනීගේ ටීම් එකේ ඉන්න එකට. හරි. thank you coach Rynie අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට. so much. They say oh my god I see the way you shine. Take my hands my dear and please don't bother mine. You know you stopped me there while I was passing by, and now I beg to see you dying just one more time. You, I see you, see you, see you every time, and on my eye, I like your style. You make me wanna cry, and now I beg to see you dying just one more time. So they say dance for me, dance for me, dance for me. ඇත්තන මඟස බර කටහන්ඩ වයිසල්ට තමයි තා හයිපිට් තියන ලෝපිෂ් දෙකම තියෙනවටම වැඩිපුර මස්ස ඇට මේක නෝමල් හිදු මමට මේක කම්පිටිෂන්ත් දෙන්න බැරිවෙයි කියලා බලන්න ඉතින් හිතලා තියෙනවා. හරි. දැන් මේ ඔයාගේ අයිඩියාවක් තියෙනවද සිංහල සින්දුවක් කරන්න? ඔව්. My first time Sindhu kiwe when I was like 4 years old. Rakota my daddy Sindhu kiyana hintai mara Sindhu kiyala para. My first time man Sindhu kiwe when I was like 4 years. Daddy ke band ekak dekka. Ede band ekak tibba so dan ek nae. Mama kiwe chancha dase maya. That was my first song. Sinhala song ekak. එක YouTube එකක් තියෙනවා ඇමීලියා ජසරිය ගාව මේක එනවා. ඊට පස්සේ තමයි මම ඉරාසම ඉංග්‍රීසි සොයකුත් ප්‍රැක්ටිස් කරලා තමයි මම කොහොමත් ඉස්සෙල්ලම සින්දු කරන්න පටන් ගත්තේ මේ සිංහල සොන් එක. හරි. දැන් ටැලන්ට් එකක් තියෙනවනේ සින් කරන්න පුළුවන් කියලා. මේ ටැලන්ට් එක ඩෙවලොප් කරගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න කාලඟටද ගියේ ඊට පස්සේ? මගේ ෆස්ට්ම ටීචර් තමයි මගේ ලොකු අම්මා. it was තමයි ඊරස මම songs කියලා කාංචනා නේද? කාංචි dancing teacher කාංචනා නේ. dancing teacher. ඔයා කොහොමද ඒක දන්නේ? මම දන්නවා. ඔයා කොහොමද? මම දන්නවා ඒක නේ. ඊට පස්සේ මම තව හොඳට තව vocals කරන්න ඕන හින්දා මම උමල් teacher ළඟට ගියා. එයා තමයි මට තවත් vocals ට්‍රෝටල යස් කරන දෙවල් ඇතම ඉස්සලමට කියලා දුන්නේ ඔගුලන්ගේ ෆැමිලිගේ හැමෝමට දැන් ඩාන්ස් කරනවානේ එතකොට ඔගොලෝ කෝලං ඊළඟට මොනාද වෙස්මූණු මේ හැම දෙයක්ම කරනකොට දැන් ඔයා මුලින්ම ඒවා ඉගෙන ගන්න යන්න ඕනේ ඉතින් කාංචනා ටීචර් ළඟට ගිහින් අපි මේ කතාව කියමු මගේ ෆස්ට් ඩාන්ස් ඉන්දිය තමයි මගේ ෆස්ට් ඩාන්ස් ඉන්දිය තමයි මට ඉස්සෙල්ම කියලා දුන්නේ මගේ ඩැඩි සීයයි නටනවා හින්දා ඒක නම් බලාගෙන ඉන්න මට dance කරන්න පොඩි වුණා මම ආසයි dance කරන්න සාමාන්‍යයෙන් මම dance කරන්නේ 5-8 මගේ ටීචර් තමයි මට තම ටීච් කරනවා මගේ නැන්දා කාංචනා නැන්දාගේ නම එයා තමයි මට dance කියලා දෙන්නේ ඉතින් මම කෝලම් එහෙම කරලා තියෙනවා මම සිංහයා පත්තිනි රාක්ෂ ඒවා ඩාන්ස් කරනවා මම මම ගොඩක් මාස රාක්ෂ ඩාන්ස් කරන්න වෙස් මුණු දාලා ඩාන්ස් කරන්නේ මම එතකොට දැන් මේ පෙරහැරේ ඔයා යනවනේ පොඩක් අපිට කියන්න පෙරහැරේ මම පෙරහැර නටන්න පටන් ගත්තා මම when I was like 3 years old අවුරුදු 3 ඉඳන් පෙරහැර ඩාන්ස් කරන්න පටන් ගත්තේ දෙකක් තියෙනවා උදේ පෙරහැර රෑ පෙරහැරයි ඉතින් උදේ පෙරහැර තමයි අවුව තියෙන මම ආසෝනය කපුල් පිච්චි පිච්චි යන්න හැබැයි ඉතින් ස්ලිවස් දාන්න බෑනේ ඉතින් ඒවලට රටයක් යන්න ඕන නිකන් like 5 hours වගේ යනවා පෙරහැර ඩාන්ස් කරන්න අතන එවනම ගොඩාක් ආසයි පෙරහැර ඩාන්ස් කරන්න මම ඩාන්ස් කරන්නේත් රාක්ෂ වෙස් මූණු දාලා ඒකට යක්කු ඇඳුම් වගේ ඇඳලා ගෙජ්ජි දාලා ඩෙනිම් ලෙගින් දාලා sorry ලෙගින් දාලා මොනේ බැවිලත් වෙනවා ඉතින් ඒකෙත් මම ගොඩක් මාසයි මොකද ගිනිත් පා ගන්න ඕනේ ඒකෙත් මම එකපාරක් පා ගලා තියෙනවා ඒ දැඩි දෙක තමයි ඉස්සෙල්ලා මම හිතුවේ ගොඩක් පිච්චුණයි කියලා හැබැයි ඉතින් ගණන් ගත්තොත් මේක ඒ කුඩින් දිවන්න විතරයි තියෙන්නේ මම ඉතින් දිව්වා මේ ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන් නේ මට ඉන්ස්ට්‍රුමන්ට් වලින් ප්ලේ කරන්න පුළුවන් පියානෝ පියානෝ තමයි මම වැඩිපුරම ප්ලේ කරන්නේ එතකොට දැන් මේ ස්කූල් එකේදී මොනවද ඔයා කරන්නේ ඩාන්සින්ද නැත්නම් මියුසික්ද ඔක්කොමද ඔක්කොම ඩාන්ස් මියුසික් දෙකම කරනවා ඔබේ රාගේ මන තලමේදෝ පිවිතුරු අදවත පෙරේදෝ එම්මා විත පවසනු මුවින් ඔබේ පොතන් සරණන් Emma vita pavasanno moving obe puttan saranan gacchami puttan saranan gacchami brahman saranan gacchami sangham saranan gacchami හරිම ලස්සනයි හරිම ලස්සනයි මං කීයටවත් හිතුනේ ඔයාට මේ වගේ සින්දු සිං කරන්න පුළුවන් කියලා කොහොමද මේ ප්‍රැක්ටිස් කරේ මගේ සීයා තමයි ගොඩක් බැග් සින්ස් කියන්නේ බැග් සින්ස් කියන්නේ ඉතින් මාත්‍ර කර බැලුවා එක හරිම ලස්සනයි හරිම වෙනසක් ලොකු වෙනසක් ඉස්සරහට මේ නේද ක්‍රිෂ් අපිට හොඳ වෙනසක් දැක බලා ගන්න පුළුවන් මේ වගේ සින්දුවක් කරොත් එහෙම අපේ ඇමීලියා ඔව් දැන් මේ අනිත් මේ ගලගේ ෆැමිලි එකේම තියෙන මේ සංස්කෘතිය ඒ දේවල් එක්ක තමයි මේ මට මේ හැකියාව ඉල්ල දෙන්නේ ඉතින් ඒක වටිනවා මම හිතන්නේ ඉස්සරහට අපිට ලොකු දේවල් කරන්න මම හිතන්නේ මේක ලොකුම හේතුවක් වෙයි නේද හරි දැන් මේ අපිට කියන්න දැන් මේ දැන් සින්දු හදනවාද අලුතෙන් සින්දුවක් කරනවාද ඔරිජිනල්ස් එනවාද කියලා බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවනේ මම songs මම එකක් දැන්ට මම මගේ melody මගේ lyrics එකක් හදලා තියන්න original එක. ඒකේ මමත් piano play කරනවා. මම තමයි piano play කරන්නේ. ඒකත් English song එකක්. හැබැයි තාම එක මම සිරසට යවව දාන්න කියලා. එතන ගඳයි. හරි එතකොට දැන් ඔයාට මේ සිරසෙන් නේද මාෂා මේ සින්දු දැන් ඔයගොල්ලෝ මෙහෙම ගෙනල්ලා ඉස්සරහට ගෙනල්ලා දැන් ඔයගොල්ලෝ ලංකාවේ ස්ටාර්ස්ලා කරලා දෙනවා. ඉතින් සිරසෙන් ඔයගොල්ලන්ට මොන හරි කරලා දෙනවා කියලා කියලා ඇතිනේ. මොනවාද? ඒගොල්ලන් කිව්වා ඉස්සරහට අපිට ඕන නම් කවර්ස් පුළුවන් නම් කවර්ස් ඒගොල්ලන්ට අපිට කියලා ඒගොල්ලන් මේ කරන්න පුළුවන්. ඒගොල්ලන් දෙනවා කිව්වා. එතකොට අපිට ඉස්සරහට ඔරිජිනල්ස් හදන්න අපිට ස්ටුඩියෝ ඕන වෙනවා. විෂුවල් වලට අර කැමරා ඒවා ඕන නම් ඉතින් ඒගොල්ලන් කිව්වා ඒවා ඔක්කොම ෆ්‍රී කියලා. ඕන්ලාට ඇවිල්ලා සින්දුවක් හදන්න පුළුවන් කිව්වා. ඒ වගේ ලොකු සපෝට් එකක් දෙනවා. ඔය කියන්නේ ඔයගොල්ලන්ව බලා ගන්නවා ඉස්සරහට ඔයගොල්ලන්ගෙන් තව මේ රටට ගොඩාක් වැඩ කරන්න තියෙනවා ඒවට උදව් කරනවා කියලා කියලා තියෙනවා. වොයිස් ට්‍රේන්ස් මේක ලංකාවේ විතරක් නෙවෙයිනේ ලෝකේ හැම තැනකම තියෙන එකක්නේ. ඒක අපිට බලන්න සිද්ධ වෙනවා මේකේ කොහොමද මේ අනිත් රටවල් කරන්නේ කොහොමද සින් කරන්නේ ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. එතකොට ඔයා බැලුවද එහෙම? මම කලින් නම් බලනවා වොයිස් ට්‍රේන්ස් වොයිස් ඔක්කොම බලනවා. මම කොහොමත් ෆෝන් එක ගත්ත වෙලාවෙ නම් බලන්නේ වොයිස් තමයි. ඒ කියන්නේ for YouTube එකට ගියත්ෙන් බලන්නේ වොයිස්. මම වැඩිපුරම බලන්නේ වොයිස් UK. ඒක තමයි මගේ ෆේවරිට්. මගේ ඒතරින් ඔක්කොම ජජස්ලාත් කෝචස්ලාත් මම ගොඩක් ආසකද කරලා මාර පන්නයක් ගන්නනේ. ඉතින් මට හිතුණා මමත් ගියා නම් වොයිස් ටීන්ස් කොහොමද කියලා. දැන් ඒ හිනේ හැබෑ වුණානේ. ඔව් දැන් ඊළඟට මාෂා දැන් අපි බලනනේ වගේ මට මෙන්න මාවත් මෙන්න මේක කරන්න ඕනේ කියලා. ඔයා ඒ වොයිස් ටීන්ස් බලලා ඉවරලා නැත්නම් වොයිස් බලලා ඉවරලා ඔයා මොකක් හරි මේ perform කරද්දි ගත්ත දෙයක් තියනවද? එකක් තමයි මම ඒගොල්ලන්ගේ performance බලුවා. ඒගොල්ලන් අතරම හරිම ලස්සන sing කරලා ලස්සන performing කරනවා. ඉතින් මමත් ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන්ගේ වීඩියෝස් එකෙන් බලලා හිතුණා ඒගොල්ලන් වගේ perform කරන්න. ඒ වගේ මම බැලුවා මගේ battle එක තිබ්බ Unbreak My Heart song එක. ඒකේ love song එකකින්ද මම ඉතින් බැලුවා අනිත් අයගේ Unbreak My Heart නෙමෙයි වෙන love songs වගේ. ඒ කියන්නේ ඒ වගේ songs meaning වගේ songs තියෙනනේ ඒගොල්ලන් කිව්වා. මම ඒවල බැලුවා. ඊළඟට ඒවල කැලි මම Unbreak My Heart වල දැම්මා. ඔයා කව හරි මේ ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් ෆලෝ කරනවද? Adele? Adele වේම ෆලෝ කරනවද? ඔව්. මට හිතුණා. මම කොහොමත් ස්කූල් එකේ ඇසම්බලි එකකුත් තිබ්බා. කොහොමත් මම ඉංග්‍රීසි songs වලින් first song එක Roll in the Deep Adele song එක තමයි ඉස්සෙල්ලම කිව්වේ. මම ඒකට ගොඩක් ආසයි දෙක. Adeleගේ මොන ගොඩක් කටින් මේ Adele කියලා. ඕ ඒ වගේ තමයි ඇඩල්ගේ වොයිස් එනවා කියලා කියනවා. ඒ ඉතින් මම Roll in the Deep song එක කියලා තමයි ස්කූල් එකේ ස්ලෙම් එකේ පොඩ්ඩක් මිසින් කරන්න බැරිද ඒකෙන් පොඩි කොටසක් දැන් චූට්ටක් නිකන් ඕකේ Roll in the Deep. ඔව් They say fire started in my heart reaching a fever pitch is bringing me out the dark. Finally, I can see you crystal clear. Go ahead and tell me out and I'll lay your sheep bare. See how I live with every piece of you. Don't underestimate the things that I would do. Wow, near my body Adele. I mean, Lanka in the body Adele, ano? See, as a ladder. Ani malasana. Hello, it's me. I was wondering if after all this is you like to meet to go over everything. They say the time's supposed to heal, but I ain't done my chilling. Hello, can you hear me? I'm in California dreaming about that old we used to be when we were younger and free. I've forgotten how we felt before the world fell at our feet. There's such a difference between us and a million miles. Hello from the other side. I must have called you 1,000 times to tell you I'm sorry for everything that I've done. But when I call you, never seem to be home. I considered tried to tell you I'm sorry for everything that I've done, but when I called you, never seemed to be heard. Yay! Our final kissing karabu song ekane. Mokada hitene den loku audience ekak eda hitiya. Hey, feeling එක කොහොමද? අතරම ගොඩක් proud මගේ ලොකු stage එකේ ඉන්න live යන්නේ. අපි first live එක තමයි semi final day එක. මේ hall live එක first live එක තමයි ඒ. අතරම ඇත්තට ගොඩක් audience තිබ්බම තමයි ලොකු ගම්මක් කෙනෙක් cheer කරාම. මම බයත් තිබුණේ නැහැ වෙලාවේ. එලා බයත් තිබුණේ වැරද්දක් වෙයිද ඒක තමයි තිබ්බේ song එකේ. හැබැයි audience එකේ ගැන බයත් තිබුණේ මම ගොඩක් සතුටුයි මොකද ගොඩක් audience තිබ්බාම මට ලොකු ගැම්මක් එනසුන්ද කියන්න. Back you up on that far away so we both make fun of distance like that I love a foreign and phone they're like a fan of your resistance maybe I'm a climb the ramp slowly took on the breakless on your body never could imagine there were only so many ways to love somebody la 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 at your feet I'm at your feet whenever wherever we're meant to be together I'll be there and you'll be near and that's the deal my dear they're over here on never have to wonder we can always play by ears but that's the deal my dear වෙලාවකට ශකීරා වගේ කියලාත් හිතනවා වෙලාවකට අනේ මන් දන්නේ ඩෙල් වගේ කියලා හිතනවා හිතා ගන්න බෑ හරි දැන් මේ ඔය කතාවේ අතරේ දැන් අපි නොදන්න තව දෙයක් ගැන කියන්න තමයි යන්නේ මොකද්ද දැන් වෙස්මුණු හදනවා නේද දැන් ඉතින් ප්‍රැක්ටිස් කරනවා නේද වෙස්මුණු හදන්න ඉගෙන ගන්නවා කපනවා මගේ සියත් දෙක මගේ සියගේ නම තමයි මහින්ද පාලිජ්ජසූරිය. එයා තමයි මට වෙස්මුණු කපන විදිය කියලා දුන්නේ. අතරම ගොඩක් ආසයි වෙස්මුණු කපන්න. මම තාම ලර්න් කරනවා වෙස්මුණු කපන්න. දැන් එතකොට දැන් ඔයා එකක් හරි හදලා ඉවර කරපු එකක් තියනවාද වෙස්මුණක්? ඔව්. තනියෙන් හදලා ඉවර කරපු එකක් තියනවාද? තනියම නෙවෙයි ඔගේ සියයෙන් හෙල්ප්ස් ගත්තා තනියෙන් කරන්න බෑ එකක් හදලා තියෙනවා මම ඒක පේන්ට් කරලත් තියෙනවා ආ හදන්නනේ ඔව් දැන් මේ ඔයා දැන් අර මේ මඳින වෙස්මුණ තියෙනවනේ ඒක කොච්චරකද බරද තාත්තගේ විදිහට නම් කිලෝ 3ක් විතර බරයි කියලා කිව්වා කිලෝ 3ක් වගේ තමයි බර අමාරු නැද්ද කියන්නේ ඔය එච්චර බර වෙස්මුණ බැඳගෙන එහෙම dance කරන්නත් ඕනේ ඒක ඉස්ස දාද්දි බරයි ඊළඟට අපි dance කරද්දි අපිට ඒක මතක් වෙන්නේ නැහැ කියන්නේ මේක බර වැඩි ඒක වැටේද ඒ මතක් වෙන්නේ නැහැ ඊළඟට ඒක ඇහුණා වගේ තමයි ඊට පස්සේ ඒක මතක නැහැ බරයිද ඒ මොකුත් මතක නැහැ ලටියකාව ඇහුණා වගේ තමයි වාරේ ස්ටේජ් එකට නැගලා කට්ටිය cheer කරද්දී එතකොටත් ඔයාට නෑ යකාව ඇහුණා වගේද sing කරන්නේ ඕ එලාව singer වැහෙනවා මගේ ඇඟට ඒ singer දැන් ඔව් original singer මගේ ඇඟට වැහෙනවා එහෙම තමයි මම හිතන්නේ එයා කියලා හිතාගෙන ඔයා sing කරනවා හරි දැන් අපිට මේ කියන්නේ කොහොමද දැන් ඔයගොල්ලන්ගේ තියෙනවා කලා ආයතනයක් තියෙනවා ඕ මේ අපේ බන්දු ජේසුරිය කියලා තියෙනවා අම්බලන්කොඩ තියෙනවා අපේ කලා ආයතනයක් ඒකේ අපි නැටුම් 5ට නැටුම් තමයි ගොඩක්ම කරන්නේ. ඉතින් දැනට අපේ යන්නේ 8 වෙනි පරම්පරා 7 වෙනි පරම්පරාව යන්නේ. ඉතින් දැනට කාංචනා විජේසූරිය මගේ ලොකු තාත්තගේ දූ. එතකොට මනෝෂිකා විජේසූරිය ඊට පස්සේ අමේ බාප්පාගේ පුතා ඉන්නවා මල්ක. සහ දැනට දැන් ඉතින් තාත්තා තමයි විශ්මුණු කපන්න නටන්න 100ගෙන් පස්සේ මොකද ලොකු තාත්තා නැති වුණා බන්දු විජේසූරිය. ඉතින් දැන් ඉන්නේ තාත්තා තමයි අන්තිම පුරුක තාත්තයි බාප්පයි. ඉතින් තාත්තා තමයි ඔය විශ්මුණු කැපීමට සහ නැටීමට දෙකම අපි සමාන කරාට තාත්තගේ තාමත් ඉගෙන ගන්න. ඔව් දැන් අපිට මේ එකපාරටම මතක් වෙන්නේ වෙස්මුණු කිව්වහම මේ වෙස්මුණු ආශ්‍රිත වෙන නර්තන කිව්වම මේ ශාන්ති කර්ම කියලා. ඇත්තටම වෙස්මුණු ඇවිල්ලා මේ කියන්නේ දැන් ඇත්තට තොවිල් ගත්තොත් තමයි ශාන්ති කර්ම පැත්තට යන්නේ. වෙස්මුණු කියන්නේ අපේ කොවලම් කියන්නේ ශාන්ති කර්මයක් නෙමෙයි. මොකද ඒක ඇවිල්ලා මේ සෙත් පත්ම තමයි අපි කරන්නේ. ඉතින් මේකේ ඇත්තටම තියෙන හාස්‍ය රසය තමයි අපි ගොඩක්ම අපේ ප්‍රේක්ෂකයන්ට දෙන්නේ. ඒ හාස්‍ය රසය තුලින් අපි සමාජයට දෙන පණිවිඩයක්. නමුත් එදා නටපු කෝලම් තමයි අදත් සමාජයේ ඇත්තටම අපිට පේන තියෙන්නේ. ඉතින් එදා ඒ කරපු කෝලම් අදටත් මේ සමාජයට තාමත් ඔබිනවා. ඒ කෝලම්ම තමයි. වෙනසක් නැහැ. දැන් කොහොමද මේ ඇමේලියාලගේ තියෙන උනන්දුව මේවා ඉගෙන ගන්න එහෙම? ඇත්තටම ඉතින් පොඩි කාලෙදම්ම ඇමේලියා තෝට පුතා චුමගේ චූටි එක්කෙනා ඒ කොමලා අපි නටන දැකලා ඒගොල්ලෝ නිතරම ඉතින් ඒ ආభాෂය අර බෙර සද්දේ නටන හැම වෙලේම අපි ගෙදර කලා ඇතන ඒ දෙකම ලොකලක් ගොඩක් දුර නැහැ දෙකම කිට්ටුව තියෙන දේ නිතරම ඇහෙනවා බෙර සද්ද නිතරම ඇහෙනවා. ඉතින් මේගොල්ලන්ට ඒ නටන ඒවා දැකලා බෙර සද්ද අහලා ඒගොල්ලන් ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේකට හුරු වෙලා තියෙනවා. ඔයාට මොකද කියන්න තියෙන්නේ දැන් අපි අන්තිම වෙලාවට වෙලා තියෙන්නේ මොන හරි වට කියන්න තියෙනවද? මට වෝට් කරපු හැමෝමට තමට සපෝට් කරපු හැමෝටම තැන්ක්ස් කරන්න ඕන ස්පෙෂල් තැන්ක්ස් එකක්. මොකද ස්පෙෂලි මගේ ෆෑන්ස්ලාට මොකද ඒගොල්ලන් මට ඩේලි මැසේජ් කරන ඒගොල්ලන් කියන ඒගොල්ලන් ස්ක්‍රීන්ෂොට් ගහලා තියෙන මට වෝට් කරපු ගොඩා. ඒකට ඒගොල්ලන් කියන දැන් මගේ සල්ලි ඉවරයි. මට මොනවද දෙන්නේ කියලා කියලා. මම ඉතින් ඒගොල්ලන් ඇත්තටම ගොඩක් මහන්සිලක් වෙනවා මට වෝට් කරලා ඒගොල්ලන්ගේ ෆෝන් එක සල්ලි ඉවර කරලා. ඒකින්ද තැන්ක්ස් මට වෝට් කරපු එකටයි. තව මගේ ටීචර් කෝච් හැමෝම තැන්ක්ස් කරන්න ඕන. මගේ රිලේෂන්ස් තව මගේ අම්මා මමී හැමෝම මට ගොඩක් මට මමී තමයි සෝං සිලෙක්ට් කරන්නේ. ඒකින් මමී තමයි මට සෝං සිලෙක්ට් කරන්නේ මේක හොඳයි කියලා කියන්නේ. thank you මමී. අම්මමට තැන්ක්ස් කරන්න ඕනේ. අපි ඔයාගේ සින්දුවකින්ම එහෙනම් වැඩ ඉවර කරන්න හදන්නේ. This girl is on fire. හරි එහෙනම් අපි ගිහිල්ලනම් හැමෝටම ජය වේවා. මම ක්‍රිෂ්. මම මාෂා. ඔයා? Amelia. Amelia.